Ready? Ready. Rolling. Good. මගේ නම තීක්ෂණ ගම්මන් පිළ මම ජාතික බේස්බෝල් කණ්ඩායමේ හිටපු උපනායකයා ඒ වගේම වර්තමාන ජාතික තේරීම් කමිටුවේ සමාජිකයෙක් විදිහට මම කටයුතු කරනවා ලෝකයේ තියෙන කණ්ඩායම් ක්‍රීඩා ගත්තම බේස්බෝල් ක්‍රීඩාවට ඉතා වැදගත් විශාල ස්ථානයක් මුළු ලෝකේ පුරාම හිමි වෙනවා ඇත්තරම බේස්බෝල් කියලා කියන්නේ ඇමරිකාවේ ජාතික ක්‍රීඩාව විදිහට අපිට සලකන්න පුළුවන් ඒත් එක්කම ඒ තුලින් අපිට දැනගන්න පුළුවන් මේ ක්‍රීඩාවට තියෙන විශේෂත්වය ක්‍රීඩාවට තියෙන ආකර්ෂණය ක්‍රීඩාවේ වාණිජ වැදගත්කමත් මේ ඇමරිකානු ජාතික ක්‍රීඩාව බේස්බෝල් බවට පත්වීම හරහාම අපිට හඳුනගන්න පුළුවන් ලංකාවේ ගත්තොත් ලංකාවේ මේ ක්‍රීඩාව ආරම්භ වන්නේ 1985 වගේ කාලයේදී මේ වෙනකොට බේස්බෝල් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව පදක්කම් 7ක් ජයග්‍රහණය කරලා තියෙනවා අපි මුලින් පදක්කමක් ලබා ගන්නේ 2009 වර්ෂයේදී එතනින් පස්සේ අපේ ක්‍රීඩාව ඉතාමත් දියුණු මට්ටමකට ශ්‍රී ලංකාව තුල ඇවිල්ලා තියෙනවා. මොකද ලංකාවේ ක්‍රීඩකයන්ට ක්‍රිකට් කියන්නේ බොහොම හුරු ක්‍රීඩාවක්. ඒ වගේම එල්ල කියන්නේ බොහොම ළඟ ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව දෙක සම්බන්ධයෙන් ගත්තොත් එහෙම අපිට මේ බේස්බෝල් ක්‍රීඩාව ඉතා පහසුවෙන් ක්‍රීඩකයෙක්ට ලංකාව තුල ග්‍රහණය කරගන්න පුළුවන් කියන විශ්වාසය අපි ගාව තියෙනවා. විශේෂයෙන් මේ බේස්බෝල් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්ට ඔහුගේ ඇඟේ හයිය තියෙන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩාවේ නිරන්තරයෙන් වෙනස් වෙන නීති රීති මතක තියාගෙන මතක ශක්තිය තියෙන්න ඕනේ. මේ සියලු කාරණා තිබිය යුතුයි. ඇත්තටම අපි හිතුවොත් අද නගරේ ඉන්න අපේ ක්‍රීඩකයන්ට වඩා ගම්බද ඉන්න ක්‍රීඩකයන්ගේ ඇඟේ ශක්තිය ඒ වගේම මේ මතක ශක්තියත් වැඩි කියලා මට ඉතා ඕනෑකමින් කියන්න පුළුවන්. ඉතින් අපිට අවස්ථාවක් තියෙනවා ගම්වල මේ ඇතුළේ ඉන්න මේ ශක්තිමත් ඉතා දක්ෂ ක්‍රීඩකයෝ හරි ක්‍රීඩාවක් නැහැ උන්ට ලෝකයේ ගිහිල්ලා ලෝකේ දිනන්න ලෝකේ දකින්න අවස්ථාවක් නැහැ. නමුත් අපි සූදානම් මේ ගම්වල ඉන්න ක්‍රීඩකයන්ට මේ බේස්බෝල් ක්‍රීඩාව හඳුන්වා දීලා ලෝකෙම් පිළිගත් ක්‍රීඩකෙක් බවට උපත් කරන දැන්ට ගෙනල්ලා ඔවුන්ට මේ ලෝකේ දකින්න ඔවුන් මේ ලෝකේ ජයගෙන ලංකාවට කීර්තිනාමයක් ගේන්න අපි මේ ගම්බද ක්‍රීඩකයන් හයිය හත්තිය දෙන ක්‍රීඩකයන්ව යොමු කරන්න අපි ජාතික සංගමයක් විදියට අපි කටයුතු කරනවා කියන එකත් මතක් කරන්න කැමතියි. මේ ක්‍රීඩාව සඳහා අපිට විශේෂයෙන් කතා කරොත් විශේෂ ක්‍රීඩාංගන පහසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ලංකාවේ තියෙන ඕනෑම ක්‍රීඩාංගනයක ක්‍රිකට් සෙල්ලම් කරන ග්‍රවුන්ඩ් එකක් වෙන්න පුළුවන්, ෆුට්බෝල් ගහන ග්‍රවුන්ඩ් එකක් වෙන්න පුළුවන්. අපිට පුළුවන් මේ ක්‍රීඩාංග බේස්බෝල් ක්‍රීඩාංගනයේ ස්වරූපයට මේ මායිම් ටික හදාගෙන මේ ක්‍රීඩාව කරන්න. ඉතින් අපිට ග්‍රවුන්ඩ් ඒ කියන්නේ ක්‍රීඩා පිට්ටනිය කියන එකත් ලොකු බාධාවක් නෙමෙයි ලංකාව තුළ මේ ක්‍රීඩාව දියුණු කරන්න. ඒ වුණාට අපේ දකුණු ආසියාවම ගත්තොත් දකුණු ආසියාවේ එකම බේස්බෝල් ක්‍රීඩාංගණය පිහිටලා තියෙන්නේ ලංකාවේ මේ හෝමාගම කියන ප්‍රදේශනාව පිහිටලා තියෙන්නේ. විශේෂයෙන් මේ ගම්බද ඉන්න ක්‍රීඩකයෝ උන් ඇත්තරම හොඳ හයියක් කියන මේ ස්වභාව ධර්මයත් එක්ක නිරන්තරයෙන් ගැටලෙන්නේ හින්දා ඉතින් අපිට හැකියාව තියෙනවා ඔවුන්ව හරි පාරකට මේ පාසල් අවදීම දාගත්තොත් අපිට හැකියාව තියෙනවා අන්තර්ජාතිකව ඔහු මේ බේස්බෝල් ක්‍රීඩාවෙන් ගෙනියලා ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු බවට පත් කරන තෙක් අපිටම රැකබලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වෙද්දී ලංකාවේ පාසල් කණ්ඩායම් 35ක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ක්‍රීඩා සමාජ 31ක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම රජයේ විශ්වවිද්‍යාල 14න් විශ්වවිද්‍යාල 12ක මේ වෙද්දි බේස්බෝල් ක්‍රීඩාව ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා. අපි මේ අද දකින්නේ මේ ක්‍රීඩා ව්‍යාප්ත කරන්න ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ විදිහට අපි රට පුරාම විවිධ ස්ථානයන් විවිධ දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා විවිධ ආකාරයේ පුහුණු කඳවුරු ඒ වගේම දැනුවත් කිරීම කඳවුරු අපි කරනවා. අපි මේ අද දකින්නේ එහි එක් දිනයක් එක් වැඩසටහනක් අපි අද මේ ක්‍රියාත්මක වන්නේ ගාල්ලේ තමා ගාල්ලේ මහින්ද විද්‍යාලේ තමා මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නේ අපි ගාල්ල මහින්ද විද්‍යාලේ මේ කරපු ක්‍රීඩා පුහුණු කඳවුර දැනුවත් වීමේ පුහුණු කඳවුර ඇත්තටම අද පාසල් කණ්ඩායම් 11ක් පමණ මේ අවස්ථාවට සහභාගී වුණා අපිට හැකියාව ලැබුණා මේ පාසල් කණ්ඩායම් වල ක්‍රීඩා කරන කණ්ඩායම් සිටිනවා නව කණ්ඩායම් සිටිනවා මේ අයට අවශ්‍ය දැනුම ඒ ආකාරයෙන් ලබා දෙන්න අපේ අදාව මේ පුහුණු උපදේශක මඩුල්ලට අපේ කටට හැකි වුණා. ඇත්තටම අපේ නිරන්තරයෙන් මෙවැනි ස්ථානවලට අපේ හිටපු ජාතික ක්‍රීඩකයන් අපේ පුහුණුකරුවන් ඒ වගේම ජාතික සංගමයේ ඇතුළුව මේ 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 සියලු වැඩසටහන් වල සහයෝගය දක්වන සියලු දෙනා නිරන්තරයෙන් මේ නව පාසල් වලට මේ ක්‍රීඩාව දැන්න පවතින තැන් වලට අපි සම්බන්ධ වෙලා මේ වගේ පුහුණු කඳුරු කරනවා. ඒත් එක්කම අපි විශේෂ දෙයක් කරනවා මේ ක්‍රීඩා භාණ්ඩ අපි මේ ක්‍රීඩා භාණ්ඩ සියලු දේවල් නියමිත ආකාරයෙන් නිශ්චිත ක්‍රමවේදයකට මේ තාක්ෂණය සමගම ක්‍රීඩා භාණ්ඩ ලබා දීමත් අපි මේ පාසල් වලට දිගින් දිගටම අඛණ්ඩව ඔවුන් සාර්ථක වෙනතුරු අපි සංගමයක් විදිහට ඒ කාර්යයන් ඉටු කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන අනාගතයේදී මේ ක්‍රීඩාව
තවදුරටත් මේ පාසල් ක්‍රීඩකයන්ට විශ්වවිද්‍යාල ක්‍රීඩකයන් ඒ වගේම විවිධ ආයතනවලට මේ ක්‍රීඩාව හඳුන්වා දීලා වර්තමානයේ ගත්තම අපි ආරක්ෂක සේවාවල මේ ක්‍රීඩාව තියෙනවා එවැනි තැන්වල හඳුන්වා දීලා මේ ක්‍රීඩාව හරහා හොඳ දක්ෂ ක්‍රීඩකයන් බිහි කරගෙන අපි බලාපොරොත්තු වෙනවා දක්ෂ ජාතික කණ්ඩායමක් හදාගන්න මේ අපේ මේ වෙද්දි ලෝකේ රටවල් 175ක් 180ක් පමණ බේස්බෝල් ලෝක බේස්බෝල් සංගමයේ යටතේ රෙජිස්ටර් වෙලා මේ රෑන්ක් වෙලා තියෙනවා ශ්‍රී ලංකාව මේ වෙද්දි ලෝකේ අංක 41ට ඉන්නවා. ඒක ඉතා විශාල ජයග්‍රහණයක් විදිහට අපිට දකින්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය වන්නේ රට පුරා මේ ක්‍රීඩා ව්‍යාප්ත කරලා ඒ රට පුරාම එන ක්‍රීඩකයන් දක්ෂ ක්‍රීඩකයන්ගෙන් මේ හොඳ ජාතික කණ්ඩායම් බිහි කරලා අනාගතයේ ලංකාවේ තවත් පදක්කම ලබා ගන්න පුළුවන් ක්‍රීඩාව බවට මේ බේස්බෝල් ක්‍රීඩාව පත් කිරීම තමයි අපේ මූලික පරමාර්ථය.